මම තාරික ගී කියනගේ නිදහස් අධ්‍යාපනය උදෙසා වෛද්‍යවරු සංවිධානය විදිහට තමයි ඔබ ආමන්ත්‍රණය කරන්නේ. අද අපි නිදහස් අධ්‍යාපනය උදෙසා වෛද්‍යවරු සංවිධානය විදිහට මේ විදිහට මාධ්‍ය හමුවක් තියලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය මිලකර විකිණීමට අදාළව මෑතකදී මේ වර්තමාන පාලනය විසින් යෝජනා කරන ක්‍රියාවලියක් සම්බන්ධයෙන් ඔබවත් ජනතාවත් දැනුවත් කරන වුමනාවේ. එතකොට අපි දන්නවා ලංකාවේ අධ්‍යාපනය දැනටත් නිදහස් අධ්‍යාපනය වශයෙන් අධ්‍යාපන අයිතියක් වශයෙන් ජනතාවගේ ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරයේ ඒ වගේම ප්‍රගතිශීලී ජනකොටස්වල කණ්ඩායම්වල උත්සාහයෙන් දිගින් දිගටම අධ්‍යාපන අයිතියක් විදිහට ආරක්ෂා කරගන්න කරපු අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් යම් මට්ටමකට අද වෙනකොටත් අපිට නිදහස් අධ්‍යාපනය කියලා මේ රටේ දුක් විඳින අම්මා තාත්තගේ දරුවට ඉගෙන ගන්න පුළුවන් විදිහේ වාතාවරණයක් ඔවුන්ගේ සිහින හඹා යන්න පුළුවන් වාතාවරණයක් යම් මට්ටමකට හෝ ආරක්ෂා කරගන්න සමාජයක් විදිහට අපිට යන්තමින් තවමත් පුළුවන් වෙලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙම වටපිටාවක් තියෙද්දී විශේෂයෙන් වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න වෛද්‍ය උපාධිය විකුණන්න පහුගිය කාලයක් තිස්සේ පාලකයෝ කරපු උත්සාහයන්ගේ එක් දිගුවක් විදිහට පහුගිය අප්‍රේල් 9 වෙනිදා කැබිනට් ප්‍රකාශන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශන පිළිබඳව දැනුවත් කිරීම සඳහාගත්තු මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කරනවා ජනාධිපතිවරයා විසින් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය දේශීය ශිෂ්‍යයන්ට විවෘත කරන්න මිලදී ගැනීමේ පදනමින් දේශීය ශිෂ්‍යයන්ට විවෘත කරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණා කියලා. එතකොට ඔබ දන්නවා දැන් අපි ගත්තොත් වෛද්‍ය අධ්‍යාපනයේ මේ කාලවකවානුව තුළ මොනවද පහුගිය දවස්වල ඇතිවෙච්ච සාකච්ඡා කියලා. අපි දන්නවා දැන් මේ වෙද්දී වෛද්‍ය අධ්‍යාපනයේ මිලකර විකුණන්න. මොකද දැන් මේ තීන්දුව ගන්න මැදිහත් වෙන පාලකයන් ඒ වගේම ඔවුන්ගේ සහචර වෙළඳ පැලැන්තිය ඔවුන්ට මේ කැක්කුමක් තියෙන්නේ මොන සම්බන්ධයෙන්ද? මේ වෛද්‍ය අධ්‍යාපනය විකුණන්න යන්නේ මේ වෛද්‍ය අධ්‍යාපනය මිල කරලා විකුණන්න යන්නේ මොන උවමනාවකටද? ඒ උවමනාව තියෙන්නේ මේ රටේ අම්මා තාත්තගේ දරුවන්ට වෛද්‍ය උපාධිය දෙන්නද? වෛද්‍ය අධ්‍යාපනය දෙන්නද? එහෙම නැත්නම් මේ රටේ අද ඔබ දන්නවා ආර්ථික පීඩාවෙන් හෙම්බත් වෙලා ඉන්න ආදරණීය අම්මා තාත්තා ඒ වගේම අපේ සහෝදර සහෝදරියන් දරුවන් මේ අයගේ අද අපි දන්නවා ඉස්කෝලේ වතුර බිල, ඉස්කෝලේ ලයිට් බිල මේවත් අම්මා තාත්තගේ සාක්කුවෙන් ගෙවන්න වෙලා තියෙන වෙලාවක ඒ වගේම පාසල් උපකරණ පෙළපොත් මේ සියල්ලම ඒ වගේ බර අම්මා තාත්තගේ සාක්කුවෙන් ගෙවන්න තියෙන වෙලාවක මේ කාගෙන තියෙන කැක්කුමකටද මේ වගේ වෛද්‍ය අධ්‍යාපනයේ වෛද්‍ය උපාධිය විකුණන්න අදාළ මේ පෙළ හදමින් ඉන්නේ කියලා. එතකොට මේ වෙන මොකක්වත් නෙමෙයි. දැන් මේ පහුගිය කාලයක් තිස්සේ පෞද්ගලික විශ්වවිද්‍යාල දැමීම අපි දන්නවා ලයිසියම් ආයතනේ, NSBM ආයතනේ මේ වගේ උත්සාහයන් ගණනාවක් කරමින් ඉන්නවා වෛද්‍ය අධ්‍යාපනය විකුණන්න. ඒ කියන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා ලබා දෙන්න. එතකොට මේකේ අරමුණ තියෙන්නේ මේ රටේ අම්මා තාත්තගේ දරුවන්ගේ ඒ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන එකවත් වෛද්‍ය උපාධිය ලබා දීලා වෛද්‍යවරු බිහි කළා මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය හරහා වැඩි ප්‍රතිලාභයක් ගන්න වෛද්‍යවරු හදන එකවත් නෙමෙයි. මොකද්ද මොවුන්ගේ උවමනාව? මොවුන්ගේ උවමනාව තමයි තවමත් වෛද්‍ය අධ්‍යාපනය කාටවත් මුදාලි කෙනෙකුට සල්ලි දීලා විකුණ ගන්න බැරි කඩේට දාගන්න බැරි වාතාවරණයක් තවමත් ලංකාවේ තියෙනවා. ඒක හදාගන්න පුළුවන් උනේ නිශ්චිත ඉතිහාසයක් ඇතුලේ. ඒ කියන්නේ ඒ අයිති ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජීවිත පව අපි දන්නවා මේක ඉතිහාසයක් තියෙනවා. වෙනුර එදිරිසිංහල, ත්‍රිමාවිතානල මේගොල්ලෝ ජීවිත පරිත්‍යාග කළා මේ රැකගත්තු මොනවා හරි අයිතිය, වෛද්‍ය අධ්‍යාපනයේ අයිතිය ඒක බිල්ලට දීලා ඒක විකුණලා ඒක කඩේට දාලා මුදලාලිලගේ මඩිතර කර ගැනීමේ ව්‍යාපෘතියක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ පහුගිය අප්‍රේල් 9 වෙනිදා මේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මොකද්ද කියවුනේ? ඒ කියවුනේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය, ඒ කියන්නේ ඔවුන් මේක කෙලින්ම කියන්නේ නැහැ. ඔවුන් කියන්නේ දැන් අපි දන්නවා 1981 වර්ෂයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පිහිටුවන්නේ ලංකාවේ ආරක්ෂක අංශවලට අදාළව වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමේ උවමනාවෙන් කැඩට්වරුන් පුහුණු කරන්න.
දොර පසුව මේකට වෛද්‍ය උපාධිය ලබාදීමේ එයිට අදාළ කොන්දේසිත් සපුරමින් මේ පොලිසියේ සහ ඒවගේම ආරක්ෂකංශවලට අවශ්‍ය කරන වෛද්‍යවරුන් බිහිකර ගැනීම සඳහා පමණයි මේ වෙනතෙක් මොනහරි ප්‍රතිපාදන වෙන්වෙමින් තිබුණේ. මේ වෙනතෙක් කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීටයෙන් කරේ ආරක්ෂකංශවලට අවශ්‍ය වෛද්‍යවරුන් පුහුණු කිරීම. එතකොට මොවුන් කියනවා මෙතනින් එහාට ගිහිල්ලා මේක විවෘත කරනවා දේශීය ශිෂ්‍යයන්ට කියලා. එතකොට මේකේ හංගලා ඔවුන් කියන්නේ නැති කතාව තමයි මොකද්ද මේකට මේ දැන් දැනටත් අපි දන්නවා ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 12ක වෛද්‍ය පීඨ තියෙනවා. ඒතොර මේකට සැලකිය යුතු ප්‍රමාණයක් වෛද්‍ය ශිෂ්‍යයින් උසස් පෙළ සුදුසුකම් මත පදනම්ව දැනට තියෙන ක්‍රමය ඒකයි. සාධාරණත්වයේ පදනමකින් එතකොට ඉසෙඩ්ඩගේ මත පදනම් කරගෙන මේ විශ්වවිද්‍යාලවලට ශිෂ්‍ය බඳව ගන්නවා. එතකොට මොවුන් කියනවා ඔව් අපි මේ දැන් මේ ඉඩ හදලා දෙනවා දේශීය ශිෂ්‍යයන්ට. එතකොට මොකද්ද මේ හදලා දෙන විදිය? ඉසෙඩ් ස්කෝ එක පදනම්මද? ඉසෙඩ්ඩගේ මත පදනම්මද? ඔව් ඒගොල්ලෝ කියනවා ඉසෙඩ් ස්කෝ එකක් තියෙනවා, ඉසෙඩ්ඩගේක් තියෙනවා. තව සුදුසුකමුත් තියෙනවා. හැබැයි මෙතෙන්දී අපි මතු කරගන්න ඕනේ කාරණාව තමයි මෙතන මේ උසස් පෙළ සුදුසුකම නැත්තම් වෙනත් සුදුසුකම් වලින් එහාට ගියපු අනිත් මෙතන බලපාන මේ ඒගොල්ලෝ දැන් මේ යෝජනා කරන මේගොල්ලෝ මේ දැන් පඩි නැගගෙන යන එකේ මොකද්ද මේ කොහොමද ශිෂ්‍යය ඇතුළත් කරගන්න විදිය ගත්තොත් එහෙම මුදල්. එතකොට ශිෂ්‍යයන් උපාධිය සඳහා එක් සුදුසුකමක් විදියට ප්‍රධානතම සුදුසුකම වෙන්නේ අපි කවදාවත් දන්න උසස් පෙළ හරි මොන හරි ඒ තියෙන විභාගවල සුදුසුකමුත් සෙට්ස් කෝ වගේවත් වෙනත් සුදුසුකමකුත් නෙමෙයි ප්‍රධාන සුදුසුකමක්. ඒ කියන්නේ අර සුදුසුකම් මොනවා සපුරලා තිබුණත් වැඩක් නැහැ මේකට මුදල් කියන අතේ මුදල් තියනවා කියන සුදුසුකම නැත්තම්. ඒතර අපිට මේ රටේ දැන් අපි වෛද්‍යවරුන්ගේ සංවිධානයක් විදිහට මේ රටේ වෛද්‍යවරුන්ගෙන් ඒ වගේ මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් අහන්න තියෙන්නේ කා වෙනුවෙන්ද මේව හදන්නේ? අපි දන්නවා මේ පහුගිය දවසක යුනිසෙෆ් සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධව ලංකාවේ මේ කරගෙන යනවා අවුරුදු 5ත් අවුරුදු 19ත් අතර ළමුන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක්. උණු සමීක්ෂණයක් කරනවා. මේක ලංකාව විතරක් නෙමෙයි ලෝක රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක මේ සමීක්ෂණය කරනවා. එතකොට ඒකෙන් මොනවද ලංකාවේ හම් වෙන්නේ? අවුරුදු 5ත් අවුරුදු 19ක් කියන්නේ මේ පාසල් යන වයසේ දරුවන්. එතකොට මේ දරුවන් අතරින් 116කට ආසන්න ප්‍රමාණයකට මන්දපෝෂණය. 116කට ආසන්න ප්‍රමාණයකට මන්දපෝෂණය. ඒ කියන්නේ අවුරුදු 5ත් අවුරුදු 19ත් අතර පාසල් යන වයසේ දරුවන්ගෙන් ලක්ෂ 9ක් විතර මන්දපෝෂණයෙන් පෙළෙනවා. මොකද්ද මේකේ තියෙන පිටිපස්සේ තියෙන කතාව? අද තමන්ගේ පොකට් එකෙන් ඉස්කෝලේ පහසුකම් ගාස්තු ගෙවා ගන්න පොට්ටි කරන් දෙන්නත් තියෙන පසුබිමක් හදලා තියෙන වෙලාවක, එහෙම වටපිටාවක් තියෙන වෙලාවක අපි දන්නවා මේ අනිවාර්යයෙන් මේ මූලික අවශ්‍යතාවයක් විදිහට ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න හැම දෙමව්පියෙක්ම මහන්සි වෙනවා. හැම අම්මා තාත්තා කෙනෙක්ම තමන්ගේ බඩට නොකා හරි. මං කියන්නේ ඒවත් දැන් අපිට ඇවිල්ලා තියෙනවා වේලක් නොකා ඉන්න ප්‍රමාණය, වේල් දෙකක් කාලා ඉන්න ප්‍රමාණය, වේල් දෙකක් ආපු කට්ටිය වේලක් කන්න ප්‍රමාණය. මෙහෙම හරි කාලා දරුවන්ගේ කුසපුරවන උන්ට පෝෂණීය ආහාර එක වේලක් හරි දෙන්න බලනවා. ඒතර මොකද්ද මේ කියන්නේ? එතකොට අපි සමාජයක් විදිහට දැන් මුණ දීලා තියෙන තත්ත්වය තමයි අපේ පාසල් දරුවන්ගෙන් 116කට, ඒ කියන්නේ ලක්ෂ 9ක් පාසල් දරුවන්ට පෝෂණීය ආහාර වේලක් පෝෂණ අවශ්‍යතාවයත් සපුර ගන්න බැරුව උන් මන්දපෝෂණයෙන් පෙළෙනවා. එතකොට මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙද්දි මේකල උත්තරේ විදියට ගේනවා මේ කොතලාවල මේ විශ්වවිද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය අපි දෙනවා මේ ඕන එක්කෙනෙකුට ගන්න පුළුවන් දේශීය ශිෂ්‍යයන්ටත් ගන්න පුළුවන් විදිය මොකද්ද? ඔගොල්ලෝ එන්න මේ සල්ලි අර අපි අහනවා දැන් මොකද්ද මේ කොතෙන්ටද මේ යන්නේ? අපි දන්නවා දැන් මේ අත්දැකීම අපි හිතමු මේක 1980 දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අධ්‍යාපන දවල පත්‍රිකාව ඒ වගේම උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මේ වගේ අවස්ථා පහු කරලා ආපු සමාජයක් අපි. එතකොට ඒ කාලේ ශිෂ්‍ය ව්‍යාපාරය ඒ වගේම ඉඳපු ප්‍රගතිශීලී මිනිස්සු දැක්කා මේකෙන් වෙන්න යන නැස්පැත්තිය මොකද්ද කියලා. එතකොට 80 දශකයේ වෙද්දි ලෝකේ අනිත් රටවල්වල මේ විදිහේ මේ උපාධි මුද්‍රලට දෙන තත්ත්වයක් තිබුණ නැහැ. හැබැයි දැන් මේ 80 දශකයේ ලංකාවේ අපේ ශිෂ්‍ය ව්‍යාපාරය ඒ වගේම ඒකත් එක්ක එකතු වෙච්ච ප්‍රගතිශීලී කොටස් මහජනතාව මේගොල්ලෝ එකතු වෙලා පරාජය කරා මේ
මොනහරි මේ අධ්‍යාපනය පෞද්ගලී කරණය මේගොලෝ අවසන් කරගන්න උත්සාකර උත්සාහයන් ඒවට සටන් කල්ලා ජීවිතලින් වන්දිගවල සමහර වෙලාවට මේක නවත්ත ගත්තා. හැබැයි ලෝකෙ සමහරටවල මේවා ක්‍රියාත්මක වුණා. අද මොකක්ද මේවට වෙලා තියෙන මං කියන්නේ 80 දශකයේ නෙමෙයි දැන් අපි ඉන්නේ මේ 2024නේ. එතකොට මේ වෙනකොට ඒ අධ්‍යාපනය පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ලෝකේ මොකක්ද ලැබලා තියෙන අත්දැකීම අපි ගමු අසල්වැසි ඉන්දියාව. මොකක්ද වෙලා තියෙන්නේ? එතකොට 80 දැන් අපි පහුගිය කාලේ මේ සයිටම් හොරෝපා අධිකාරියට එරෙහිව කරන අරගලේ වෙලාවේදී අපි හොයලා බැලුවා මොනවද ඉන්දියාව වෙලා තියෙන්නේ කියලා. එතකොට මොකක්ද වෙලා තිබුණේ? එතකොට වෙලා තිබුණේ 80 දශකයේ මේ රාජ්‍යංශයේ නියාමනය යටතේ රජයෙන් ප්‍රතිපාදනය වෙන් කළා දරුවන්ගේ අධ්‍යාපනය අයිතිය සුරක්ෂිත කරමින් ඒ වගේම වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවයත් ආරක්ෂා කරමින් මේක අධ්‍යාපන අයිතියක් විදිහට හදාගෙන තිබ්බ උපාධි ලබා දෙන ආයතන තිබුණා විශ්වවිද්‍යාල තිබුණා. එතකොට දැන් මොකද්ද ඉන්දියාව වෙලා තියෙන්නේ? මේ අවුරුදු ගානක මේ අධ්‍යාපනයේ වෛද්‍ය විශේෂයෙන් වෛද්‍ය අධ්‍යාපනයට අදාළ පෞද්ගලීකරණය ප්‍රතිඵලය මොකද්ද වෙලා තියෙන්නේ? අද මොකද්ද වෙලා තියෙන්නේ? එතකොට විශ්වවිද්‍යාල කියන එක නිකන් රෙජිස්ට්‍රේෂන් මේවා අන්ත දූෂිත ඒ කියන්නේ මේවා නියාමනය කරන ආයතනත් අන්ත දූෂිත ආයතන බවට පත් වෙලා ඊට පස්සේ මේ ඒ සඳහා මේ මොනවද දැන් මේ කියන්නේ ප්‍රාග්ධනය එනවා නේ මේ පිටින් ඇවිල්ලා ප්‍රාග්ධනය ගෙනල්ලා මේ ක්වොලිටි ඒ කියන්නේ ගුණාත්මක අධ්‍යාපනයක් දෙනවා කියලා පටන් ගත්තු වැඩේ අවසන් වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි දන්නවා ඉන්දියාව. එතකොට මොනවද විශ්වවිද්‍යාල කියන පරිශ්‍රවත් නැතුව සායනික පුහුණුව කියලා නාමයක්වත් නැතුව එතකොට කිසිම රෝහලක සම්බන්ධතාවයක්වත් නැතුව තමයි මේ දැන්ට කටයුතු කරමින් යන්නේ. එතකොට බරපතල ප්‍රශ්නයක් තියෙනවා ඉන්දියාවේ වෛද්‍ය උපාධි පමණක් නෙමෙයි අනෙකුත් උපාධි ලබා දෙන ආයතනවල පවා ගුණාත්මකභාවයේ ඒක මොකද්ද තත්ත්වය කියන එක සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒකට ජන සමාජයක් විදිහට ඉන්දියාවේ සමාජය මූණ දෙනවා. සෞඛ්‍ය ප්‍රශ්නයට මූණ දෙනවා. එතකොට අපි අහන්නේ අපිටත් ඒක ඕනද කියලා. අපේ ජනතාවටත් ඒක ඕනද කියලා. එතකොට දැන් ඔබ දැක්ක අර පහුගිය දවස්වල ඇමරිකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක මේ උපාධි ප්‍රදානෝත්සව අවස්ථාවකදී මේ ඒ උත්සවයකදී කිව්වා මේ ශිෂ්‍යයොන්ට අපි ටියුෂන් එක මේ කියන්නේ මේ ඒ කියන්නේ ටියුෂන් කියන වචනේ නේ කියන්නේ. කියන්නේ මේ මුදලටනේ මොන හරි බොහොම සුදුසුකම් තියෙන අතලොස්සකට අවස්ථාව හම්බෙනවා. ඊටු සියලු දෙනාටම ශිෂ්‍ය ණය වගේ ක්‍රමවලින් අතිශය පීඩාකාරී විදිහට තමයි අධ්‍යාපන ඉහළ අවස්ථාව හම්බෙන්නේ. එතකොට මේ විශේෂ ත්‍යාගයක් ලැබුව කෙනෙක් අනුග්‍රහ දක්වනවා ඒ වසරේ ඉන්න ශිෂ්‍යොන්ට උපාධිය සම්පූර්ණ කරගන්න අදාළ ටියුෂන් එකේ මේ ගාස්තුව ගෙවන්න. එතකොට මේ අත්වලසන් දෙනවා. හරිද? අපි දන්නවා දැන් මේ ශිෂ්‍ය ණය කියන එක ලෝකෙම මොන වගේ තත්ත්වයකටද ඇවිල්ලා තියෙන්නේ. එතකොට ප්‍රංශයේ, එංගලන්තේ, මේ ඇමරිකාවේ මේ ශිෂ්‍ය ණය කියන එක කොතෙන්ටද ගිහිල්ලා තියෙන්නේ? ඒ කියන්නේ මේගොල්ලෝ කියන්නේ මේ ඔයාලට සල්ලි නැත්තම් ඔයගොල්ලෝ ණය අරගෙන මේ ඉගෙන ගන්න කියන කතාවනේ මේක ඊළඟට එන්නේ. ඒ කියන්නේ ඕන එක්කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි සල්ලි අරන් එන්න, සල්ලි අපි දෙන්න, ණය දෙන්න. එතකොට ණය දීමෙන් අද මොකද්ද ශිෂ්‍යයාට අත් වෙලා තියෙන ඉරම? එතකොට එළියට එන වෛද්‍යවරයාට හිතන්න වෙන්නේ කොහොමද? අපි කියමු දැන් මේ එහෙම තත්ත්වයක් අපි උපකල්පනය කරොත් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම මුදලාලිකරණය වෙලා මේක සල්ලි දීලා ගන්න වෙන තත්ත්වයක් ආවොත් මොකද්ද වෙන්නේ? දැන් අදටත් යම් ප්‍රශ්න තියෙනවා ගොඩක් ක්ෂේත්‍රවල. මේක මේ සියලුම දේවල් මුදලාලිකරණය වීම ඇතුලේ සෞඛ්‍ය පහසුකම් මේවා හැම දෙයක්ම විකිණීම ඇතුලේ ජනතාවට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේක උඩට විශ්වවිද්‍යාලයෙන් එළියට එන වෛද්‍යවරයාට ශිෂ්‍ය ණය ගෙවා ගන්න බරක් දැම්මොත් එහෙම ඒ බර කාගේ පිටින්ද යන්නේ? අපි අහන්නේ මේක ජනතාවගේ. මේක අහන්නේ ජනතාවගේ. ඒතර මේ කාගේ පිටින්ද යන්නේ? ඒතර ඔන්නඔහම තත්ත්වයක් තමයි වෛද්‍ය අධ්‍යාපනයත් පොදු අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීමත් සම්බන්ධව දැනට මේක මේ අපි හිතලා කියන ප්‍රබන්ධ කතාවක් මොකක්වත් නෙමෙයි ලෝකේ පුරාම අත්දැකීම එක. මෙන්න මේ වගේ ඛේදනීය අත්දැකීමක් තියෙන. එතකොට දැන් ඔවුන් ගේන්න හදනවා මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා මේ වෛද්‍ය උපාධිය මුදලට දෙන්න. එතකොට දැන් මේ වෙනකොට අපි දන්නවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කැඩට්ස්ලා ඒ කියන්නේ ශිෂ්‍ය භටයින් සඳහා තමයි වෛද්‍ය උපාධිය දැනට පුහුණු කරන්නේ. එතකොට දැන් මේකට දේශීය ශිෂ්‍යොන්ට එන්න කියනවා. ඒගොල්ලෝ කියනවා මේක කරන්න පුළුවන් කියලා. දැන් කැබිනට් පත්‍රිකාවකුත් දානවා. මේ මුදලාලිකරණය කරගන්න ඒ කියන්නේ මේකෙන් කරන්න හදන්නේ මොකද්ද? එක පැත්තකින් දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තියෙනවා. එතකොට දැන් අපි දන්නවා පහුගිය කාලේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය නමින් ප්‍රෝඩාවක් ආවා. ඒක ඇවිල්ලත් මොකද්ද කිව්වේ? දැනට ඉන්න ශිෂ්‍යෝන්ගෙන් මේ අපි දන්නවා දැන් මේ මොකද්ද මේ පිරිවැය ගැලපුම කියලා උනේ කියලා නේ. ඒ කියන්නේ විදුලි බිලට, ජල බිලට මොකද්ද උනේ?
පිරිවැය ගැලපුමක් ආවා. ආවහම මේකේ බර සම්පූර්ණයෙන්ම ජනතාව මතට දැම්මා. දැන් ඒකම කරන්න යනවා අධ්‍යාපනයටත්. ඕකනේ දැන් මේ විශේෂයෙන්ම කරන්න යන්නේ. ඒක දානවා ඒකේ ලාභ ගන්න හදලා දෙනවා ඉඩ මුදලාලියට. එතකොට දැන් මේ මේක හදන්න දැන් මේගොල්ලෝ පිඹුරුපත් හදද්දි දැන් පහුගිය කාලේ මේ අපි දන්නවා ආරක්ෂක අංශ වලට අවශ්‍ය මේ ශිෂ්‍ය භටයින් වෛද්‍යවරුන් ලෙස පුහුණු කරන්න මහලොකු අවශ්‍යතාවයක් නැහැ නේ, යම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඔවුන් ඒ සඳහා භාවිතා කරන්නේ මේ කොතලාවර ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල. ඒක තමයි සායනික පුහුණුව අවසාන වසරේ සායනික පුහුණුව සඳහා පාවිච්චි කරන්නේ. ඒ වගේ මේ ශිෂ්‍යෝ මේ වෙනකොටත් ඒ රෝහලට අමතරව තවත් රජයේ රෝහල් ගණනාවක සායනික පුහුණුව සඳහා යනවා. එතකොට දැනට අපේ ඉසෙට්ස්කෝ අගේ මත පදනම් වෙලා සාධාරණ පදනමින් නිදහස් අධ්‍යාපන පදනමින් වෛද්‍ය පීඩවලට ඇතුළත් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒගොල්ලොත් දැන්ටත් සායනික පුහුණුවට යන මේ රෝහල් වලත් මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළ ශිෂ්‍ය භට කණ්ඩායම් ඔවුන්ගේ සායනික පුහුණුව සඳහා දැනටත් යමින් ඉන්නවා. එතකොට මේ ගේන හදන එකේ අනිත් පැත්ත මොකද්ද? ඒකේ අනිත් පැත්ත තමයි දැනටත් අපි දන්නවා අධ්‍යාපන සුවසාධන ගැටලු මේ ගණනාවක් තියෙනවා රාජ්‍ය වෛද්‍ය පීඨ ඇතුලේ. එතකොට තවත් මේකල දැන් මේ මුදලාලිකරණය කරලා තවත් මේක කොහොමද පුළුල් කරන්නේ කියලා බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම අර සාධාරණ පදනමින් ඒ කියන්නේ මුදල් කියන සාධකයේ නැතුව මේකට තමන්ගේ දක්ෂතාවය මත තමන්ගේ හැකියාව මත මොන හරි සාධාරණ විභාගයක් තියලා ඒක මත සුදුසුකම් ලබන අය පහු කරගෙන යන්න පුළුවන් විදිහේ ප්‍රතිපාදන දෙන්න මේගොල්ලෝ ලෑස්ති වෙනවා. ඒක තමයි මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ දැනට මුකුත් යෝජනාවක් නැහැ මේක පුළුල් කරන්නේ කොහොමද කියලා. ඔවුන් කියනවා මේකට මුදල් පදනමින් තවත් වැඩිපුර ශිෂ්‍යව බඳව ගන්නවා කියලා. ඒ බඳව ගන්නකොට ඒ ශිෂ්‍යවන්ට පහසුකම් දෙන්නේ කොහොමද? මේ ගැන කිසිම කතාවක් නැහැ. මෙන්න මේක තමයි කරන්න යන්නේ. ඒ හරහා අපිට හිතෙනවා මේ කරන්න යන්නේ ආයමත් පැත්තකින් එකක් මේ කතිකාව ඇතුලේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මුදල් පදනමින් බඳව ගන්න ශිෂ්‍යවන්ට ඉඩ හදන ගමන් ආයමත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අඩාල කරලා ඒකට තියෙන ප්‍රතිපාදන කපලා තවදුරටත් දැනට මේ යෝජනා කරගෙන ඉන්න මේගොල්ලොන්ගේ පිඹුරුපතේ තියෙන ඉතුරු පෞද්ගලික විශ්වවිද්‍යාල වලට සායනික පුහුණුව දෙන්න අදාළ ඒ කියන්නේ මේකේ සාධාරණ පදනමින් ශිෂ්‍යවන්ට තියෙන පහසුකම් ටික අහුරන ගමන් මේකේ මුදල් දීලා එන පදනමට ඉඩ හදමින් ඒකට අදාළ පාරක් හදාගන්න ඒ විශ්වවිද්‍යාල වලටත් මේ රජයේ රෝහල් වල මේ සායනික පුහුණුවට යන්න පාරක් කපා ගන්න තියෙන වෑයමක්ද කියන ප්‍රශ්නෙත් අපිට මේකේ අහන්න තියෙනවා. එතකොට දැන් මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළ කතාව ගත්තොත් එහෙම අපි දන්නවා දැන් මේ පණතක් ගේන්න හැදුවා පහුගිය දැන් මේ අවුරුදු දෙකකට විතර කලින්. එතකොට අපි කියන්නේ නිශ්චිතයි, හරිම නිශ්චිතයි. දැන් මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය 1940 ගණන් වල මේ පාලකයෝ බන්දේසිය ගෙනලා දුන්නේ නැහනේ. ඒතොර ඒවකටත් පාර්ලිමේන්තුවේ කතා ගැන හොයලා බැලුවොත් පර්ණ හැන්සාඩ් වාර්තා කියවලා බැලුවොත් මේ ප්‍රභූ පැලැන්තිය මේ රටේ අම්මා තාත්තගේ දරුවන්ට අධ්‍යාපනය දෙන එකට මේ පක්ෂව නෙමේ කතා කරේ. ඒකට පක්ෂව නෙමේ කතා කරේ. එතකොට මේ පාර්ලිමේන්තුව ආර කල් දාලා මෙහෙම එක එක උප්පර වැටි කරලා තමයි මේක කල් දා ගන්න හැදුවේ නිදහස් අධ්‍යාපන පනත පාව. එතකොට ඒක සම්මත කරගත්තෙත් එළියේ මිනිස්සු එළියේ මහජනතාව ඒ වගේම මේකට සම්බන්ධ ප්‍රගතිශීලී කොටස් මේ ගැන අවධානයක් දක්වපු අය මේගොල්ලෝ කරපු බලකිරීම මත තමයි ඒ පාර්ලිමේන්තුව වලට ඒ කාලේ නිදහස් අධ්‍යාපන පනතක් සම්මත කරගන්න පුළුවන් වුණේ. එතකොට එතනින් පස්සේ ඉඳන් හැමදාම කරන්නේ නැතුව ඒක ආපහු උදුරු ගන්න හදපු එක. 81 දවල පත්‍රිකාව ඊට පස්සේ අපි කලින් කතා කරපු උතුරුකොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඊට පස්සේ එතනින් පස්සේ ඉඳන් මේ දක්වා විවිධ අවස්ථා වලදී පහුගිය කාලේ සයිටම් මේ හොරෝපාදි කඩේ වෙනකන් මේ සියලුම අවස්ථා වලදී කරන්න හැදුවේ මේකට ආපහු මුදලාලියලට පාර හදලා උපාධි විකුණලා පාසල් ඇතුලෙත් මොනවා හරි මුදල් අය කරගැනීමුත් කරලා මේ විදියට කාට හරි මඩිතර කරගන්න විදියක් හදන්න තමයි හැදුවේ. එතකොට මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළ කතාව තියෙන්නේ මීට අවුරුදු දෙකකට විතර කලිනුත් මේක මේ අපි දන්නවා මේ එන්නේ එක එක මූණු වලින් මේක දාලා බලනවා. ඒතර අපි කියනවා නිශ්චිතවම මේ රටේ ජනතාවට පුළුවන් මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට මේ සම්බන්ධ උනන්දු වෙන කොටස් වලට ඉතිහාසයක් තියෙනවා. දැන්ට අවුරුදු දෙකකට කලිනුත් ඒක පැරද්දුවා. එතකොට මේක නැවතත් පරාද කරන්න පුළුවන්. අපි ඒ පරාද කිරීමට අදාළව අපේ සම්පූර්ණ
පක්ෂපාතිත්වය ඒ සටන් කරන කොටස් වලට අපි ලබා දෙනවා. ඒ නිසා අපි ජනතාවටත් ඒ වගේම විශේෂයෙන් දැන් අපි වෛද්‍යවරුන්ගේ සංවිධානයක් විදිහට පොදුවේ සියලුම වෛද්‍යවරුන්ටත් මොකද මේක දැන් අපිට හම්බෙන අපි දන්නවා අපි දැන් මේ ජනතාව මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නත් එක්ක තමයි අපි උදේ හවස දකින්නේ. ඒගොල්ලොන්ගේ ජීවිතවලට මොකක්ද ඇත්තලා තියෙන ඉරණම කියන කාරණේ තමයි අපිට හම්බ වෙනවා ඒක නිතරම. අපි මේ බෙහෙත් තුන්ඩුවක් ලියන එක විතරක් නෙමෙයිනේ අපිට එතනින් එහා මිනිසුන්ගේ ජීවිත හම්බ වෙනවා. ඒතර ඔවුන් පත් වෙලා තියෙන ඛේද වාචකයක් අපිට පේනවා. ඔවුන්ගේ දරුවන්ට ඇඳුමක් අරන් දෙන්න, ඊට පස්සේ කන්න බොන්න දී ගන්න, මන්ද පෝෂණය මේවා අපිට අපේ ඇස්වල ඇවිල්ලා හැප්පෙනවා. ඒතර මෙන්න මෙහෙම අයට මේ උපාධි විකුණන්න ද හදන්නේ. ඒකද මේ කරන්න හදන්නේ. ඒක නිසා මේක මේ වෛද්‍යවරුන්ට නොදැනෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන් මේකත් එක්ක සම්බන්ධයි. ඔවුන්ට ඉතිහාසයක් තියෙනවා. මොකද මේ රටේ මිනිස්සු සටන් කළ තමයි මේ අපි ඉගෙනගත්තු දැනටත් වෛද්‍ය ශිෂ්‍ය අධ්‍යාපනය ලබන ආයතන මේ පවත්ව ගත්තේ. ඒවා විකුණන්න නොදී ආරක්ෂා කරගත්තේ සහ දැනටත් අපි වෛද්‍යවරුන් විදිහට මොන හරි අපි ලබන ආදායම එන්නේ ආපහු ජනතාවගෙන් උකා ගන්න බදු. ඒවත් ජනතාව මත පටවලා තියෙන්නේ. එතකොට අපිට වගකීමකුත් තියෙනවා ඒ පැත්තෙනු. ඒ කියන්නේ අපිට එදිනෙදා හම්බෙන අම්මා තාත්තගේ දුව දරුවන්ගේ ජීවිත දිහා බැලුවහමත් ඒ වගේම අපිට මොන හරි අපිට අපි පෝෂණය වෙන විදිහත් බැලුවහම අපිට වගකීමක් තියෙනවා වෛද්‍යවරු විදිහට මේ සම්බන්ධයෙන් පෙනී ඉන්න අධ්‍යාපන අයිති ආරක්ෂා කරගන්න. ඒ නිසා අපි කියනවා අපි මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සටන් කරන බලවේගත් එක්ක එකතු වෙලා වැඩ කරන සූදානම් ඒ නිසා මේ සම්බන්ධයෙන් දැනුවත් වෙමු, මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී වෙමු කියන පණිවිඩය දෙන ගමන් ඒ වගේම මේ අධ්‍යාපනය විකිණීමේ ප්‍රතිපත්ති ආපවපාරක් ඉස්සරහට ගේන්න හදන මේ පාලන තන්ත්‍රයට, ප්‍රභු පාලන තන්ත්‍රයට අපි කියනවා මේවා පරාජය පත්වීමට නියමිතයි. ඒ නිසා මේ වහම අකුල ගන්න කියන පණිවිඩයත් අපි දෙනවා. බොහොම ස්තුතියි.